මේදී විශ්වවිද්‍යාලය සම්බන්ධව ඔබතුමා පැහැදිලි කළත් මාධ්‍යට ඒ තොරතුරු ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ ආගමික කටයුතු සඳහා බුදු පිළිමයක් තියාගන්න උත්සාහ කළ අය. ඒකට ආචාර්ය මණ්ඩලය විසින් තමයි ඒක තහනම් කළ පන්ති පස් පිළිවෙත තහනම් කළ තිබෙනවා. දැන් ඒ අය ඒ විදිහම අධිකරණයට යනවා. දැන් මෙතන ගැටලුව ඒ දැන් ඔබතුමා ඒක අධිකරණ එක හරි බුදු පිළිමේ ඒ තරම් මේ චෞර වැඩක් ඒ බුදු පිළිමයක් තියාගන්න එක තමන්ගේ ආගම අදහන. ඒ සම්බන්ධයෙන් තීරණය කරන්න ඕන කවුද? අධිකරණය. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නය ගැන පරීක්ෂණ පවත්වලා පොලිසිය කරුණු දක්වන අධිකරණය. අධිකරණය තීරණය කරයි හරිද? ඔබතුමා නැවත නැවතත් කියන එක මට තේරෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපි යොමු කරපුවම අධිකරණයට අධිකරණයේ ස්වාධීන නම් අධිකරණය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව తీරන ගනි. ඔබතුමා ඔය රාජකාරී විලැඹුමින් නැතුව ගෙදර ඉන්න වෙලාවකට හිතලා බලනකොට ඔය සිද්ධිය කොහොමද පේන්නේ? එහෙමත් පේන්න ක්‍රමයක් ඇති. කොහොමද ඒ වෙලාවේ හිතන්නේ? රාජකාරී පිටා දේවල් ගැන මට මේ අවස්ථාවේදී උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. විලැඹුම නැහැ ඇති වෙලාවේ කන්න දේවල් සම්පූර්ණ. මම ඉතන දුරනම් ගියේ නැහැ. ඔය උතුරු ප්‍රදේශයේ බාරව සිටින යුදහපුතා ආච්චාපතිවරයාට ඔබතුමාට නොපෙනෙන මොහොතක් පෙනුනද? එතුමා කිව්වා අපිට බාර දෙන්න මේක අපි දවස් දෙකකින් ගහලා වෙන්න. ඒක ඔබතුමා අහන්න ඕන එතුමාගෙන් තමයි. නෑ ඔබතුමා මේ ප්‍රදේශයේ බාරව ඉන්න පොලිස් පැත්තෙන් මම අහන්නේ එතුමා ඒ ඔබතුමාගේ කලාපයේ ද වෙන කෙනෙක් හරි. එහෙම යුදහමුදා නිලධාරියෙක් යම්කිසි ප්‍රශ්නයක් එතුමාට එක විදියකට පේනවා. ඒ ප්‍රශ්නේ මට දෙන්නේ තව විදියකට. අපි යුදහමුදාව ඇතර කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඒ අනුව අපිට කියන ප්‍රශ්නේ තමයි